අපි දන්නවා අපිට තව තියෙන්නේ ඉතාම සීමිත දින ප්‍රමාණයක්. ඉතාම සීමිත දින ප්‍රමාණයක් තියෙන්නේ. මේ මැතිවරණයේ දවස ගානේ උණුසුම් වෙමි යනවා. මේ මැතිවරණයේ දවස ගානේ උණුසුම් වෙද්දී සමහර අපේක්ෂකයෝ කා වෙනුවෙන්ද පෙනී සිටින්න කියන එකත් පෙන්නුම් කරනවා. දැන් මේ 39ක් ඉන්නවනේ අපේ අපේක්ෂකයෝ. මේ 39 අපේක්ෂකයෝ කා වෙනුවෙන්ද පෙනී සිටින්න කියන එක පෙන්නුම් කරනවා. සමහර අය බලනකොට බෝඩ්ලාලි. සමහරු කෙලින්ම කියනවා දැන් මම දැක්කා ASP ලියනගේ මහත්තයා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් අප නැති වෙනවලු එයාටත් අප නැති වෙනවලු. කෙලින්ම කියනවා බොක්කෙම්ම කියනවා. ඒ වගේ අපේක්ෂකයෝ ඉන්නවා. හැබැයි අපි හිතුවේ නෑ ප්‍රධාන අපේක්ෂකෙක් වෙච්චි රනිල් වික්‍රමසිංහ මහත්තයා බෝඩ්ලාල්ලක් කාගේ හරි ඉත්තෙක් කියලා අපි හිතුවේ නෑ. එහෙම හිතුවේ නේද? එහෙම හිතුවේ නෑ අපි. 39 30ක් 32ක් නහ හිතුව එහෙම කියලා. හැබැයි ඊයේ පෙරේද අපි දැනගත්තා රනිල් වික්‍රමසිංහත් මේ ජනාධිපතිවරණයේදී අර රතු අලි පැටියාගේ ඉත්තෙක් කියන එක පෙන්නුම් කෙරුවා. එහෙම නේද? මොකද එතුමා මේ රේස් එකට ඉදිරිපත් වෙලා ඉන්නේ එතුමා දිනන්න නෙමෙයි. එතුමා මේ රේස් එකට ඉදිරිපත් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයව පරද්දන්න. ඇයි? මොකද ඒ උමනාව? ඒ උමනාව තමයි 94 ඉඳන් එතුමාගේ වෛරයක් තිබුණා. එතුමාගේ උද්දච්චකමක් තිබුණා. එතුමාගේ පෙරේතකමක් තිබුණා. එතුමාගේ ජඩකමක් තිබුණා. මම ප්‍රථම වතාවට තමයි මේ ජඩකම කියන වචනේ පාවිච්චි කරන්නේ. එතුමා පක්ෂයට නායකයෝ හැදුවේ නැහැ. තමන් විතරයි කියන ප්‍රතිපත්තිය ඉඳගෙන එදා 2010 පක්ෂයේ නියෝජිතෙක් දාන්න නැතුව එතුමාත් ඉදිරිපත් වෙන්න නැතුව දැම්මා සරත් පොන්සේකාව. 2015 අපිට 100%ක් දිනන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. අපිට නායක ඕන තරම් හිටියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා හිටියා. කරු ජයසූරිය මැතිතුමා හිටියා. තව ඕන තරම් නායකයෝ ඉද්දි ඒ ඕන කෙනෙක් දාලා දිනන්න පුළුවන් කියලා දැන දැන හිටි තියෙද්දි Tamanට 2015 දිනන්න බැරි හින්දා අර පොළොන්නරුවට ගිහිල්ලා ගෙනාවා ගොවියෙක්. ගොවිය හොඳයි. එයාට ගොවියෙක් කියන්නත් බෑ. ගොවියෙක් නෙමෙයි මොකෙද මේ පමෙක් පෙන්දෙක් ලොවන්න වචනේ. නියමයි. ගාණ්ඩා පුඩියා. ගෙනල්ලා තාරියා මොකද්ද Tamanට දිනු කෑදරකම හින්දා Tamanගේ පක්ෂ නායකත්වය නැති වෙයි කියලා හිතපු නිසා. එහෙම තමයි එක්සත් ජාතික පක්ෂය වලලා දාන්න රනිල් වික්‍රමසිංහ වැඩ කරේ. නැත්තම් 2015 අපි ආණ්ඩුව හැදුවා නම් අපේ නායකයෙක් එක්ක අපි 2020 දිනනවා රට බංකොලොත් වෙන්නේ නැහැ. අපේ රට බංකොලොත් වෙලා මේ විදිහට දුක් විඳින්නෙත් නැහැ. දැන් අද වෙලා තියෙනත් ඒකම තමයි අර රාජපක්ෂලගේ තෝරා ගැනීම. දැන් හැමදාම කියලානේ ඒගොල්ලෝ බාරගත්තා කියලා. අපි බාරගත්තේ නැහැ කියලා. අපේ හාමුදුරනේ බාරගත්තා නෙමෙයි රාජපක්ෂලා තෝරගත්තා. තමන්ගේ ආරක්ෂකයා විදියට, තමන්ගේ මුරකාවල දාන්න දොරටුපාලයා විදියට ඒ තෝරගත්තු රනිල් වික්‍රමසිංහ දැන් තමන්ගේ ඓතිහාසික පක්ෂයට කරපු පාවා දීම කරමින් තමන්ගේ හිටපු නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාසව පරද්දන්න මේ සැරේ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙලා ඉන්නෝ. ඒක තමයි ඇත්ත. ඒ නිසා තමයි ඊයේ පෙරේද කිව්වේ සජිත් ප්‍රේමදාසට වඩා අනුර කුමාර ඉස්සරහින් ඉන්නවා. තමන්ගේ ඉන්න තැන කතා කරේ නෑ. තමන් ඉන්නේ බොක්කේ, තමන් ඉන්නේ ආගාදේ, තමන් ඉන්නේ පතුලේ. ඒ ගැන කියන්නේ නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නේ අනුර කුමාරට වඩා පල්ලැහැල්ලු. ඒකෙම පෙනී යනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සැරේ ඉදිරිපත් වෙලා තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඡන්ද කඩන්න. ඒ නිසා මේ රටේ එක UNP කාර්යයක් කරි තවදුරටත් ඉතිරි වෙලා රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙන්න බලන් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ උරුමය තියෙන්නේ
සාමාජික ජන බලවේගයේ වේදිකාවේ එක්සත් ජාතිපක්ෂයේ ගෞරවය තියන්නේ සාමාජික ජන බලවේගයේ වේදිකාවේ එහෙනම් සැප්තැම්බර් 21 වෙනිදා ඒ උරුමය ගෞරවය රකින්න සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරන්න එකතු වෙලා එන්න ඒක අපිට කියන්න තියෙන්නේ දැන් අනුර කුමාර දිසානායකලා එයාලගේ ගෝලයෝ මරු බඩු ටිකක් ඉන්නේ මෙන්න මේක පොඩ්ඩක් අහන්න මං හිතනවා ඇහෙයි කියලා මේ අනුර කුමාර දිසානායකලගේ රණවිරු බලවේගය කියලා ඒ රැස්වීමකට ගිය හාදෙක් කියනවා අපි NPPලු වල් අලි ටිකයි ටෙලිෆෝන් කාර්යෝයි පොහොට්ටු කාර්යෝයි උඹලට ගහනවා බලන් ඉඳපළලු. ඒ වගේම ජෙනරල්ලා හමුදාපතිවරු තොපිටක් ගහනවලු. සාමාන්‍යයෙන් හමුදාවේ ගහනවා කියන්නේ ගහනවා නෙමෙයි. ගහලා දානවා කියලා හමුදාවේ කියන්නේ මරලා දානවා කියන එක අපි දන්න විදිහට අහලා තියෙන විදිහට. මරලා දානවට තමයි ගහලා දානවා කියන්නේ. එතකොට මේ NPP එකේ රණවිරු බලවේගය කියන මනුස්සයා කියනවා තොපිලට ගහනවා බලාගෙන ඉඳපල්ලා කියලා. එතකොට අපි පැත්තට දාන්නකෝ. ඔබතුමාලා අපි පැත්තට දාන්නකෝ. අර රට බේරගත්තු මේ ජෙනරල්ලා ජෙනරල්ලා මහේ සේනානායකලා දයා රත්නායකලා හිටපු හමුදාපතිවරු එයාලටත් ගහනවා බලන් ඉඳපල්ලා කියලා කියන තරම් NPP එක තමන්ගේ ක්‍රූරත්වය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියන එක මතක් කරන්න ඕන. ක්‍රූරත්වයේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ජෙනරල් මහේ සේනානායකලට දා රත්නායකලට මේජර්ලට ගහනවයි කියලා මරනවයි කියන මේ NPP එකේ රණවිරු බලවේගයේ උන් එසේනම් ඔබතුමාලා වැනි මේ රටේ සමස්ත ජනතාවට කෙසේද කෙසේ සලකයිද ඔන්න ඕකයි මම රටේ ජනතාවගෙන් අහන්න තියෙන්නේ ඔන්න ඕකයි අපි අහන්න තියෙන්නේ ඕගෙන තමයි අපි දිගින් දිගටම කිව්වේ අනුර කුමාරලා ගාව තියෙන්නේ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව බලය වෙනුවෙන් මිනී මැරිම මේ හැම දෙයක්ම එකතු වෙලා තියෙනවා මෙතන ඉන්න ඔබතුමාලා දන්නවා මේ ප්‍රදේශයේ ඉන්නවා නම් දේවිපිකාරේ අල්ලපු ගෙදර එක්කෙනාගෙන් පොඩ්ඩක් අහන්න මිනිහා කොහමද කියලා අල්ලපු ගෙදර කෙනාගෙන් අහන්න කොහෙද කොහොමද අහන්න ඕනේ නැහැ එයාගේ සහෝදරයෙන් අහන්නකෝ වෙන කායකවත් අහන්න ඕනේ කියයි ඕක මගේ සහෝදරයා වුණත් ඕක ඊර්ෂ්‍යාකාරයා ඕක කුඩු කෙඩුව කියලා අල්ලපු ගෙදර මිනිස්සෙන් ඇහුවොත් කියයි ඕක මට පෙස්සන් 10ක් 20ක් ගැහුවා ඕකගේ වැඩේම ඊර්ෂ්‍යාකාරකම් කරන එක කියයි ඔන්න හොම උන් ටිකක් තමයි ගංගොල ඉන්න ජේවිපී කාර්යෝ ක්‍රියාකාරීන් ඒ නිසා දැන් අලුත් වැඩක් පටන් අරගෙන තිනවා දැන් වැඩේ කෙලවිගෙන එනවා කියනකොට දැන් අවසාන සතියේ පළවත්තේ ජේවිපී එකේ නායකයෝ කියලා තියෙනවා අවසාන සතියේ කැන්වසින් යද්දී ගමේ ඉන්න ජේවිපී කාර්යය ගෙනියන්න එපයි කියලා. ගමේ ඉන්න ජේවිපී කාර්යය ගෙනියන්න එපාලු. ගමේ ඉන්න ජේවිපී කාර්යය ගෙනියන්න නැතුව වෙන ගම් වලින් වෙන වෙන අය ගෙනල්ලා අඩුම ගානේ රතු පාටවත් අඳන්නේ නැතුව පක්ෂ පාටවත් අඳන්නේ නැතුව පුහුණු කරපු ට්‍රේන් කරපු මොළ හොදන්න ටිකක් ඔබතුමාලගේ ගෙවල් වලට එන්න බලාගෙන ඉන්නවා මොළ හොදන්න ටිකක් පුරුදු කරපු අර ඒ දවස්වල පන්ති පහ ගිහිල්ලා පුරුදු කරා වගේ පන්ති පහ ගිහිල්ලා මේ රටේ තරුණයන්ගේ මොළ හේදුවා වගේ මොළ හොදපු සෙට් එකක් අන්තිම සතියේ කැන්වසින් දාලා තිනවා ඔන්න JVP එකේ ගමේ ඉන්න JVP කාර්යයට එකෙන් අයින් කරලා තිනවා තහනම් කරලා තිනවා මොකද ගමේ ඉන්න JVP කාර්යයෝ ගැන ගමේ මිනිස්සු දන්නවා අර මං කියපු ඉස්කාරකම් කෝදකම් කුවගකම් කරන මූණගේ මූණේ හිනාවක් ගෑවිලාවක් නැති කුඩු කේඩු සෙට් එක අයින් කරලා වෙන සෙට් එකක් එවන්න හදනවා ඔබතුමාලගේ ගෙවල් වලට ඔබතුමාලගේ ගෙවල් වලට ඒ නිසා ඒ මොළ හොදනේ වට ඔබතුමාලා අහු වෙන්න එපා අන්න අද එකකට කඩුව අද ගල්කිස්ස උසාවියෙන් ඕඩර් එකක් දීලා ඉන්නවනේ කොණ්ඩේ කා කූඩුවක් වගේ දින ජේවිපී කාර්යයක් කවුද වසන්ත සමරසිංහ අන්න අනුන්ගේ දේපලක් බලහත්කාරයෙන් අල්ලගෙන ඉඳලා නඩුවක් දාලා වසන්ත සමරසිංහයි ඒකේ ගුරුවරුන්ගේ සංගමේ සභාපති මහින්ද ජයසිංහයි අත්අඩංගුවට ගන්න නියෝගයක් ගල්කිස්ස උසාවියෙන් අද ඉදිරිපත් කරලා දිනවා දීලා දිනවා
කොහොම දේක කතා කරන්නේ හොරු අල්ලන්න බලවට කම්බ හොරු තමන්ගේ පක්ෂය ඇතුලේ අනුන්ගේ දේපල අනුන්ගේ ගොඩනැගිලි අල්ලගෙන බලෙන් ඉඳලා ඒ විතරක් නෙමෙයි අනේ අපේ ගුරුවරුන්ට නායකත්වය දෙනවා කියන මහින්ද ජයසිංහ ගුරුවරයාත් මේකේ ඉන්නවා ලැජ්ජයි මාත් ගුරුවරයෙක් මුට ගුරුවරයෙක් කියන්නත් ලැජ්ජයි ඒ නිසා මේක තමයි ඇත්ත අද අපිට වුන් ඕනේ නැහැ අපිට ඉන්නවා වැඩ කරන නායකයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ බලයක් නැතුව එදා 94 ප්‍රේමදාස ජනාධිපතිතුමා නැති වුණාන් පස්සේ හම්බන්තොටට ගිහිල්ලා දුප්පත් මිනිස්සු වෙනුවෙන් පොඩි මිනිස්සු වෙනුවෙන් 94 ඉඳන් අද වෙනකන් බලයක් ඇතත් නැතත් වැඩ කරපු නායකයා අන්නේ වැඩ කරපු පුංචි මිනිස්සුන්ගේ නායකයා අපි සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරනවා ඒ සදා ඔබතුමාලා ඒක රාශි වෙන්න අපිට ඕනේ බයිලා කියන උන් නෙමෙයි බයිලා කියන උන් ඕන නම් අනුර කුමාරට වඩා හොඳයි බයිලා කියපු අපේ හිටපු බයිලා ඔස්තාර්ලා හිටියා අපේ රටේ බයිලා ඔස්තාර්ලා හිටියා එම්.එස්. ප්‍රනාන්දුලා හිටියා නිසා බයිලා කියන අය නා ඕන නම් අනුර කුමාර හරි එන කෙනෙක් හරි දාගන්න මේ රටේ පුංචි මිනිස්සු දැන් මේ රටේ සමස්ත 220ක් ප්‍රේමදාසමැතිතුමාට සජිත් ප්‍රේමදාසව මේ රටේ කාන්තාව තමයි දිනවන්නේ කියන එක මම බය නැතුව කියනවා කියනකොට වෙනවා කාන්තාවක් අපේ හිරුනිකා ප්‍රේමචන්ද මැතිනි ඒ නිසා ඔබතුමාලා ශක්තිමත් වෙන්න ඉදිරියට ඔය මොන බයිලා කිව්වත් ඔහොම නෙමෙයි රතු වැලි පැටියයි අර අලි සීයයි උඹලා එකතු වෙලා කුමන්ත්‍රණය කරත් මේ රටේ සමස්ත ජනතාව එකතු වෙලා සැප්තැම්බර් 21 වෙනිදාට සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරන එක වළක්වන්න බෑ කියලා ඉතාම ආදරයෙන් මතක් කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් මම නවතිනවා බොහෝ ස්තුතියි